මේ මට ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ දැන් මේ දැන් ඔබතුමා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන්න. දැන් කවුරු හෝ විශ්වාස සභංග යෝජනාවක් ගෙනැල්ලා. එතකොට දැන් ඔබතුමාලා එක වෙලාවකට කියනවා මේ ගෙනාපු කාරණාවලට අපි එකඟයි, ඒ අනුව අපි ඡන්දේ දෙනවා කියනවා. ඊට පස්සේ කියනවා මේක සත්භාවයෙන් ගෙනාවද කියලා දන්නේ නැතිලු. එතකොට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ කරපු වංචා තිබුණලු. හරි කමන්නේ. ජනතා විමුක්ති පෙරමුණට ඇයි ඉක්මන් වෙන්න බැරි වුණේ මේ විශ්වාස සභංග යෝජනාවක් ගේන්න එහෙමනම්? නෑ, අපි විශේෂයෙන්ම පහුගිය කාල පරිච්ඡේදයේ පුරාම මේ ආණ්ඩුව කරපු විශේෂයෙන්ම මේ මහා බැංකු මේ විශ්වාස සභංග රදංගු කරුණු 14න් 13වම තියෙන්නේ මහා බැංකු වංචාව සම්බන්ධයෙන්. ඒ මහා බැංකු වංචාව සම්බන්ධයෙන් ඇත්තටම මේ මෙතරම් ප්‍රබල මතයක් හදන්න මෙහෙම එකක් පාර්ලිමේන්තුවට ගේන්න අවශ්‍ය වටපිටාව, ජනගත කිරීම, සමාජයත් එක්ක සාකච්ඡාව, ඒක විශේෂයෙන්ම ආරම්භ කර ජනතා විමුක්ති පෙරමුණ දිගටම ගෙනිච්ච ජනතා විමුක්ති පෙරමුණ ඒක එහෙම දිගටම ගෙනිච්චා. ඒක එහෙම නැත්නම් ඒතර අපිට ඇත්තටම පාර්ලිමේන්තුවේ තියෙන මන්ත්‍රීදුර 6යි. ඒතර දැන් අපි මෙහෙම එකක් ගෙනෙන්න ඕන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න. එහෙම නැත්නම් ඒ ආණ්ඩුව තවත් ශක්තිමත් වෙනවා. ඒක නිසා අපිට 6 දිනාගෙන් කරන්න පුළුවන් සෙල්ලම් ටික තමයි අපි ඇත්තට දාන්නේ. ඒ නිසා අපි 6 දිනෙකින් ගෙනෙල්ලා 100ක සහයෝගයක් අපේක්ෂා කරන්නේ. එතකොට අපිට ඒක විශ්වාසයක් නැහැ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා කණ්ඩායම මේක සහයෝගය ගන්න ඕන. හැබැයි ඔවුන් දිගටම පාර්ලිමේන්තුව තුළ කටයුතු කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආරක්ෂා කරන ප්‍රතිපත්තිය. අනිත් එක මේ හේවගේ මහත්මයා